දැන් අපි කතා කරලා හිටිය දරුවනේ ඉට කලින් පරච්චේ දේද මේ තවාන් වර්ගී කරණය පිළිබඳවයි පොඩ්ඩන්නිකම් මතක් කරගන්න වනං අපිට පුළුවන්කමක් තිබ්බා මේ තවන් වර්ග කරන්න ප්‍රධාන ආකාර දේකට එකක් තමයි පවත්තින දේශකුණට තත්ත්්‍රයනුව පවත්තින දේශකක සාධකනුව දෙවනුව යොදාගන්න බඳුන්ද නැත්තන් තවානේ පිහිටීමනුව කියලි කියනු එම නත්තන් එවට සමහෝ බඳන් තවන් කෙරත් කියන තුන්විෙනක තමයි මොන මාධ්‍යදී යොදාගන්න කියන එක එැ මේ දේශකුණන තත්ත්වයට තිය අපට පුළුවන් තවන් පාතිතමයි වර්ග කරන්න උස්සු තවන් ගිල්ලූ තවාන් සමතලා තවන් පිහිටීමමට අපට පුළුවන් ති තවා නැත්තං බදුන් තවාන් කියල ගන්න විශේෂය එකින් ගත්ත බදුන් තවන් ගත්තා ආකාර දෙකට බදුව තාවකාලික බඳුන් ස්ටීර් බඳුන් කියල තවකාලෙක බඳන්ුව ලක්ෂණය වෙලා තිබුණේකට මතක ඇති මෙතන අප පෙන්නුම් කළබට මේතිය අපි යුදාගත්තා බඳුන් මාධ්‍යමත මේකරතම අපි පිහිටීම කත් ම කිවකත තවන් බදුුන මතකිව කොයව මොුවවාගේ තනකද පිටි වන්නේ කියන එක ඒ අත අප මේ බදුන් තවන් ගැයි කතා කලේ එතකොට ස්තිර බදුන් තවන් තිබුණන තාවක්කාලික බඳදුන් තවන් තිබුණා එතකොඩ ස්තර බදුන් යටතයේේ සිමෙන්ති පෝච්චිවගේ පාවිච්චි කලා යළි අලි පාවිච්චි කරන්න බෑැකිව පුලුවන් කිව හැබයි තාවකාලික බඳදුන් මේ වගේ දේවල් ජුදාගන්නවා ඒවා එක සැරේ පාවිච්චි කරලා ඉන් කරනවා මිසක්ක නැවත නැවත පවිච්චි කරන්න බැකිව. හි අපිදැමි ආවේ තවාන් වර්ගී කරනය යටතේ අපට හමෝන තුන්වන තවාන් වර්ගී කරනය. මොකක්ද වර්ගී කරණය යොදාගන්නා රෝපණ මාධ්‍ය අනුව තවාන් වර්ග කරනවා එමනත් තවන් මාධ්‍ය අනුව වර්ග කරනවා. කොහෙද තවාන දාන්නේ. මෙයටතිේ ප්‍රධානාකාර කීපයක් අපි හඳුනාගත්තා විශේෂයෙන් වැදගත්වන කටිය. නොරිඩෝකෝ තවාන වැලි තවාන මඩතවාන, ඩැබොක් තවාන ත් උන්නම් ම යෝජනා කරන්න නිකමට වගේ අංක පහක් යෝජනා කරන්න පුළුවන් අපිට ස්පොංච තවාන කියල එකක් තියෙනවා නික මටක් කරන්නම් පස්සේ තවත් මතක් කරනවනං අපට හමු වෙනවා තවත් තවානවර්ගයක් ඒ වගේම කම්පෙක්න සරිහබත් සංගත තවාන කියලා ඇති මේ හයවනි තවාන් වර්ගේ සංගත තමාන් එතකොටද මෙහිෙමයි දරුවනේ මේ අපි මොන මාධ්‍යදය යඋදාගන්නන්නේ හෙමනැත්තන් කොහොමද තවාන හදන්නේ ඒවාගේ දේවල් මර්තමයි මේ වර්ගය කරම ඇවිල්ලතිීන් හැබයි ඒගැන එච්චර ිතන් ඩිපා අපි නිකන්දැ මෙටින්දී ඇත්තරම කතා කරඩ යන්නේ ප්‍රායෝගිකයක් විදිහයට මේ තවාන් වර්ග හදන විදිහගැන තමයි කතා කර ඒනම් බලමු ඉස්සරලම ලමයෝ පලවෙනි තවාන් වර්ගය නොරිඩෝකෝ තවාන නම්ම පේනවාටිකත් අමුදු ගතියක් මේක ජපානය හඳුන්වාදීපු ක්‍රමයක් තමයි මේක ලංකාව එකක් නමේ ජපානී තමයි ජපානය තමයි අපට හඳුන්වාද අපි කරන වැඩේ සන්ටිමීටර් පහක් උස මේ විදිීන ළමයෝ අපි හදාගන්නවා පොඩි ලෑලි රාමුවක් අඩියක්මෑ ගේ ලෑලි රාමුවක්ලම්ය හදාගන්නවා මේ රාමි විශේෂ ලක්ෂණයක් තමයි හොඳ මතක තියාගන්න මේක හදරතියන මේවාගේ ලෑලි කෑලි හතරක් එකනෙකාට සැට්කොරලා මේක ලක්ෂණය තමයි මේ ලෑලි කෑලි ගලවඩ පුළුවන් වෙනවෙනවා දර්ගුණන මෙතර මෙම ෑරිි කෑලි හතරකින් තමයි මේ රාමුව හරිගස්සරති එන්නේ මේක ඇත්තරම රාමුවක් මේ රාමයේ විශේෂ ලක්ෂණය තමයි කෑලි හතර අපට වෙනවෙනම ගලවන්න පුළුවන්. ඒ කියන්නේ ළමයෝ මෙන්න මෙම ලෑල්ලක් වෙනම හම්බ වෙනවා අපිට. ඒකයි මේ ෆ්‍රේම් එකවත් රාමයේ ලක්ෂණය මෙම වෙනම ලෑල්ලක්හම්බ වෙනවා. මේ කෑල්ලත් මෙම ගලවන්න පුළුව එකක් ඇන්ද ඔයවාගේ හදාගන්නවා මේකේ උස මට පහක් විතර ුුණාට කමක් නෑ අපට මේ පැත්තට ඔන්නම් තිස් පහක් සන්ටිමීටර් නීති නෙමේ මේ පැත්තට තිහක් වගේ හදාගන්න. හදල ඉරෙලා ඔයාට පුළුවන් රාමුව පොලිතින් එකක් කඩ තියන්න. තියලා දැන් ඔන්න අඩියට දානුවවල්ම පොලිටින් එකක් දාලා ඒකවඩින් මේ ඇලනක වලක්වන්න දැ මේක උඩාපි රෝපන මාධ්‍ය ධදානවය මේ රෝපන මාධ්‍යය ඇලන එක වලක්වඩ පුළුවන් මේට දහයියටටිකක් ඉහින්ඩ. දයි යටටිකක් ඉහලා ඒක උඩා අපිධානවා රෝපන මාධ්‍යය. දෙ රෝපන මාධ්‍ය ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන් මේ යොදාගන්න රෝපණ මාධ්‍යය මිතින්දි පාවිච්චි කරනු අපි මෙන්න මෙතන නම් මේ වගේ රූපණ මාධ්‍යයක් හැබැයි හොඳර මතරතියාගන්න නිතරම මේකම වෙන්ඩුව නිනේ. මමයෝජනා කන්න රෝපන මාධ්‍යය තිබිල යෙනවා අල මෙයෝ හලාගත්ත සල්ලඩේකින් හලාගත්ත මතුපිට පස් එමනැත්තං මතුපිට පස් කොටස් එකක් ඒකට දාලතියෙනවා කොම්පෝස්ට හෝ වියලි ගොම කොටස් එකක්. මේක වතුරි දාල අනනු සවල මේ සෞකපුද්ගලයේ කැමතිනම් මේකට වැඩි ටිකක් කලවන් කරන්න බුලු. තව කෙනෙක් මේකට මතුපිට පස්්ටනුවට වලි ගොම දාණන්න ්ලයින් සම් මේ නීතියක් නෑ මේකම දාහණඩ කියෙනලා අපි සාමාන්‍ය මතුපිට පස් කොටස් එකට වලි ගොම හෝ කම්පෝස්ට කොටස් එකක් හල ගරන්නේ හල්ලා මේක අනනු. අ කරන්නේ ළමෝ අපි දැන් හදාගත්ත මේ රාමෝතින රාම අඩී දැන් පොලිති එකක් ධරතියනවා රාමෝ අඩී දාලත්වයවා පොලිතින් එකක් මේ අඩිය මේ පොලිතින් එක උඩ මම දැ දහියටටිකුත් ඉහල තියෙනවා ගීලකට මේ රෝපණ මාධ්‍යර අලුවකපණ්ඩවාගේ සම්පූර්ණයම මේක වැහෙන්ඩ දා දාපු හා මට දැ පේන්නේ මේ වගේ තත්ත්වයක් ද හිලලා තිවා රෝපන මාධදයක කුට්ටිය වගේ තියවා ෆ්‍රේම් එකින් වෙහිලා තනිකරම තියෙන රෝපන මාධ්‍යය පොලිතිනික පේි නෑලාම දැ යදකට කරන්න මම රෝපන මාධ්‍යය හොට මේ පැටරෙන්ඩ දාගන තියනවා කෙතර රපන මාධ්‍ය ඊලකට පිහක් ගන්නවා මේ පිහ ඇලෙන්ඩ පුළුවන් හන්දා හ ැරින්සරේ වතුරයෙන් තෙත් කරනවා තෙත් කරලා ලාමම අලුව කපනවාවාගේ මේක වෙන්වෙෙන්්ඩම කපනවා කුට්ටි වලට තනිකර වෙංවෙන්ඩම කපනවා ටිකක් කඳින්නක හ ඔහම පිහෙන් ඇදගෙන යනො වෙෙන්වෙන්ඩම කපනෝ ඇලනික වලක්වන්ඩ වතුරවාගේ ගෑ උනොත්මක දබි කරන්නේ ඒක වලක්වඩ පිහය සැරින් සැරරි වතුරෙන් තිෙබනු ඔොහොම කපනවා කුට්ටි වලට මේ පැත්තලත් කපන දිගරට නොමිටික ඇන්දී ඔහම කපනවා මත තියාගන්න ලමයි මේ වගේ කුට්ටියක දිග සිටිමීටර් පහක්වෙයි පල සිටිමීටර් පහක්වෙයි. ඔයා මේක වංවන්නම කපනු වගට කැපට ගලවන්ඩ යන්නන්නේ හ ෙන්ට ක පර යෙනවා. තියලා මේ සෑම කුට්ටියකම මැද පොඩි සිදුරක් සකස් කරනවා බීජයක්ගානය දානු බීජයක් හෝ දෙකක් දානු. මැදට බීට දාන පොඩි සිදුරක් කර බීජ ධදාන. දාලා ඒ ජාතීම තුනී පස්ටිකකි වහලදානු වහරත්තිල මේක උඩින් තගෝ මේකට ජල සම්පාදනය කරලා ප්‍රෝහණය හොඳට වෙන්ඩ අශ්‍ය ෘෂ්ණත්වය වැඩි කරඩ කියලා තෙත ගෝනයකි මහන. ඊලකට උෂ්නත්වය වැඩිවෙලා බීච ප්‍රරෝහණය ආරම්භච්චහම මේ චෙත ගෝනිී අයින් කරන්න ඕන. අයිං කරලා මල් බාල් දුලින් හෙ වතුරදානෝ. වතුරධාද්‍ය අට පේනවා මේවැ පොඩිපොඩි පැළ හැදදිෙන වළමිද. ම පොඩි පළ හැදෙනවාදැ ඔයා ධාව බීත වලින් හරිදලාමින්. ඊරකට මේ පැල ප්‍රමාණුවත් වර්ධනයක් පෙන්නුම් කරනවාක් මෙහෙම මේ තවාන තියාගන්න පැලටික වැටනට පස් වයාට හරි ලේසි කර්ඩ පුළුවක් මොකද ඔයා යොදාගත්ත මේ රාමෝ ගලවන්නඩ පුළුවක් ්‍රාමූ හතර පැට්ටෙන් ගලෝනො ගලෝල ඉවර වෙලා මේ පැලත්ත එක්ක පස්කුට්ටි වංකරගන්න. එක දෙයක්තියෙන ඔයා හෙට පැලවෙෙන්කර්න්න කල්පනා කළො අද වතුර දා්ඩි පනත්තමේ ුඩු ලා අරවා රාමෝ හතර පැත්ත පරිස්සවෙන් ගලෝල මේ පස්කුට්ටි පැලත් එක් විංකර ගඩ පුළුවන් මේ මේවාගේ තත්ත්වයක් ඔයාට හම්බවී ස මෙන්න මේගේ තත්ත්වයක් ඔයාට හම්බවී මේවාගේ පස්කුට්ටියක් ලැබයි සිටිමීටර් පහක් දිගයි මට පහක් පලලයි සිටිමීටර් පහක් උසයි. මේ මැද හැදිල තියන ඔයා තවන් කරපු කුඩා පැළේ මෙන්න තිනවලම තවන් කරන ලද කුඩා බීඩ පැළේ. ඔයාට මේ වගේ කුට්ටි ගණනාවක් වෙන්කර ගණඩ පුළුවන් එහම වකරලා අරගෙන ගිහිල්ලා ඔයාට අවශ්‍යස්ථානයේ හිටවඩ පුළුව මේක තර විශේෂ ලාය වාසිය තමයි උදුරා සිටුවීමේ ආතතියක් නෑ ඔයා පස්කුට්ටියත් එක්ක මතමයි මේක ස්තරභූමිය වගා කරන්නේ ඒ නිසා පැළ ගැලවීමක් හෝ ගැලවූ පැළේ යලි සිටුවීමක් මගින් ඇතිවන ට්‍රන්ස් පපලාන්ටිංක් ශොක් එකක් හෙවත් පැළ උදුරා සිටුවීමේ ආතතියක් නැහැ ඒ තමයි මේක තියෙන සූවිශේෂවාසය ඒ ගැනතමයි අප මේ කතා කළේ මේ කියලා තියඒ එක තමයි ජපානෙන් හඳුන්න්න අදුන්න ක්‍රමයක් සැනීමට පහක් වුස තිය තිස් පහ ප්‍රමාණය ෑලිරාමුවක් හදලා ඒක පතුළට පොලිතින් එකත් කියලා දහ ගැටික්දදාානො ඒ මත අපේ රූපණ මාධ්‍ය එකඒ කමිශ්‍රණයට අදලා අනලා එකෙන් පුරෝුණෝ පිහියක්ක් කාධාරේ මේක පහයි පහේ ෑලි කපාගන්නෝ ඒ කබරගොට තමයි පිහිය තෙත් කරන්නේ ඇලන එක වලක්වන් අවශ්‍යතාව පරිදි පිහිය තෙත් කරන කුටියකව ැද සැටි දශම්පහක් ගැමරකින් බීජයක් ගානිධර. ඊළඟට තෙත ගෝනියකින් වහනෝ ජල සම්පාදනය කරනවා බීජ පැලවුන්හාම ගෝනී අයින් කරනවා. බීජ පැල ප්‍රමාණුවත් වර්ධනයක් පෙන්නන කොටමකොට කරන්නේ පස්කුට්ටියත් එක්කම අර නිකන් කිටුටුපිකෑඇදි කඩනවායි කඩලාරගෙන ස්තර භූමිය හිට වුණු. විශේෂවා සීවන්නන්නේ මොකක් දළමෝ ඉති විශේෂම වාසය වෙන්නි මොකක්ද පැල උදුරා සිටුවීමේ ආතතියක් නේ. බටු මිරිස් තක්කාලි වැටකුළු ආදයට මේ ක්‍රමී උොදන්න පුලුව. බලවශයෙන්න්නේ වගේ රූපයක් අපි යෝජනා කරලා තියෙනවා මේක වෙනද්දික පල්ලකට හරිගස්සවය එකක් ගැටලුවක් නේ. ඔයා අපි කතා කළේ පලවිනි තවාන් ආකාරයක් ගැන කවද නොල්ඩෝක තවන ග මේගේ තවත්තවාලබට යෝජනා කරන්න පුළුවන් ඒකට අපි කියනවා වැලි තවාන කියලා සමහර ඉංග්‍රීසියන් කියනවා ලමෝ සෑන්ඩ් නර්සර එකක් කියලා මේක ඉංග්‍රීසියන් කියනවා අපි සෑන්් නර්සර එකක් කියලා ළමෝ මෙන්න මෙම එකක් තියෙනවා හැබැයි මේක අපට දිගටම පැළතියාගණ්ඩ බෑ කෙටිකාලයකින් මේ අපි පැලායින් කරන්න්ඩනු මොකද මේ වැලි පස්සලු තමයි දාන්නේ මේක ගොඩක් පෝෂකනහෑ ද උගක්කිලාට මේක අපි උදාගන්න බීජ පැළ කරගන්න. අපි දන්නවා යම් බීජයක් පැළ කරන්න ගහාම එඒයාට වැඩි චිතමනයක් වැඩි වාතාශ්‍රයක් වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. අපි රූපණ මාධ්‍ය වශයෙන් වැඩි පාවිච්චි කරද්දිී ඔය තුනමපට එක තැන දෙන්න පුල්වා. වැඩිවලට පුොහමත්ික් දවල් රත්න වැඩි උෂ්ණත්වයක් ලැබෙනවා. වැඩිවල වාතාශය උසස් යම් තෙතමනයක් ලැබෙන. අනික් අතර වැඩි තෙත්කර පුහම ජලයත රඳව ගන්න පුළුව. ඉන්සයි ඔක්කොමල බාදන්න තමයි. පසක බීජ පැලකරාන්නට පටන්ගන්නවාට වඩා වැලි මාධ්‍යයක පැළකරගන්න එක පහසුයි. ඒක නිසා තමයි මේ සෑන්ඩ් බෙඩ් නර්සරහිවත් සෑන්ඩ් නර්සරි කියන සංකල්පය ඇවිල්ල තිය. මේක අපි යොදාගන්නවා විශේෂයෙන්ම පළතුරුෂාක බද්ධ කිරීමට අවශ්‍ය ග්‍රාහක පැළ නිපදවා ගන්න. ග්‍රහක පැළ නිපදවා ගණඩ බීජ යොදාගණ්ඩ හේතුව තමයි සෑම ග්‍රහක ග්‍රහක පැල කියල කියන්නේ ශාක බද්ධයකදී පොළුවවසම සම්බන්ධ වන ශාක කොටස. දනන්නවා ශාක බද්ධ කිරීම කියන්නේ තෝරාගත් ශාක කොටස් දෙකක් එකට සම්බන්ධ කරලා පනි ශාකයක් සේ වැඩින්න සලස්වනය කනි. මේකෙන් ශාක බද්ධයක බද්ධ ශාකයේ පොළුවත්තක සම්බන්ධ වන ශාකයක් වේද එයා ස්ටොක් එක හෙවත් ග්‍රාහක ශාකය වෙන. මේ ග්‍රාහක ශාකයේ මත තමයි උසස් ලක්ෂණ දක්වන අනුජයේ සම්බන්ධ කර. එතකොට මේ ග්‍රහක ශාකය හොඳින් පස්ෙක්ක සම්බන්ධ වඩනං එයා මුදුන් මුලක් තින්ට අපි දන්නව මුදුන් මුලක් නිපද වන්ඩ පුළුවන් බීජයකට විතරයි ඉතින් එනිසාපි ග්‍රාහකර නිපදවාගණඩ තමයි මේ ක්‍රමය අනුගමනය කරන්න තරපි කරන්නේ යටතේ කියලාතිෙන විශේෂයෙන්ම පළතුරුෂාක බද්ධ කිරීමේ ද අවශ්‍ය ග්‍රහකර නිපදවා ගණ්ඩයි මේ ක්‍රමී භාවිතා කරන්න කිය. තරි කිසියම් රාමුවක්කරගනක පොඩි පිට්ටියක් වගේ වඩ පුළුවක් මේක ඇතුළි හලාගත්ත ගඟී වැලිදානවා හදලිදාන්නය එක ලවන වර්ගතයන ඉදකට එක උඩින් බීජ හිටෝලා එකට වසු ලක් දාලා දලේ සපේන ලමිය මෙන්න මිහම වැඩක්ු එක කරලා තින් හරි සරලයි මේක අඩියක් තිබුණත්කමක් නෑ මේ වගේ පොඩි පිට්ටියක් වගේ එකක් අරගෙන මේක හොදට හලාගත් ගගේ වැලිවුලින් පුරුවුණු මේවාගේ පිට්ටියක් වගේ විහයක් කරන්න ලමු මේක හොදට හලාගත්ත ගේ වැලිවලින් පුරුණ පුරුවල මේකට ඔයා පැළ කරන්න ඇත්තම් ප්‍රරෝහණය කරන්න අවශ්‍ය බීජය යොදනවා ඇදල ජල සම්පාදනය කරලා ප්‍රශ්නය උෂ්නත්වරන තාපේ රැගණ්ඩ උඩින් එත ගෝනයක් දානු එතකොට මොකද වෙන්නේ පදධතිය තුළ උෂ්ණත්වය ආරක්ෂාව වෙන සිතමන ලබෙනවා වාතෙහිවත් ඔක්සිජන් හිවත් වාතාශ්‍රය ලැබෙනු. මේ ලැබෙන තත්තුලින් මොකොද වෙන්නේ මේක ඇතුලේ බීජ ප්‍රරෝහණය වෙන. ප්‍රෝණේල ැයි ගොඩක්කල් තියන්න බෑ මකොද මේක තියෙනෙ වැලි වැලිවල පවතින පෝෂිකාාඩු ඉන්සාප ඉතාෙක් මනින් මේකින් අරගෙන ඒවා ස්තිරභූමියයට මාරු කරන. එකකව විශේෂයෙන් පළතුරුෂාක බද්ධ කරන්න්න අවශය ග්‍රහක කර නිපදවාගන්නයි භාවිතා කරන්න සියම් රාමුවක් තුළ හලාගත් ගඟ වැලි තැන්බත් කරනවා බීජ ඒක හිටවල උඩින් වසුනක් වශසිංෙන් අර්ථත ූුණණයක් හරමගක් කරදාලා ජලය සපයනු වැලිවල පෝෂක අලුනි සංහයෙන් ප්‍රශ්නයක් තියනෝ අභි කිව්වේකයි වැලිවල පවතින්නේ අඩු පෝෂක ප්‍රමාණයක් පෝෂක අලු නිසා ශාකයේ පත්‍ර දෙකක් ගත්ත පටගත්ත හැටියේඒක අයින් කරලා ස්තිිර භූමියයේ හිටවඩුවෙන අඹ අලිපේර කරාම්භුවගේ බීජවලට යොදන්න පුළුව. දෙ කතා කළ තවාන් වර්ග දෙකක් නොරිඩෝකෝ හෙවත් කුට්ටි තවාන ඒවගේ කතා කලා වැලි තවාන් පිළිබඳව අපි කතා කරන්න යන්නේ තුන්මන තවාන් වර්ගය මොකක් දමි එක රූපයක්ම යෝජනා කරලා තියෙනු මිතන මේ කරලලා තියනෙ ගඩොල් ලොලින් හදල තියෙන ඒවාගේ තවාන මේ තියෙන්නේ ගඩොල් රාමුව ගුල්ට කැට බැඳලා ඒ වගේ රාමුවක් හරිියස්සගෙන අපට ඒකේ වැලි පුරෝහල තවාන හරිගස්ස ගණ්ඩ පුළුව මේ තියෙන්නේ වැළිකිව්ට ගඟ වැඩිය මෝදවැලි ගණ්ඩබෑ ලොකු වානිජ මට්ටමෙන් හඳපුේ එකක්. ඊලකට කතා කරලා තියෙනවා මඩ තවාන. මඩ තවාන කියලා කියන්න අප වී වගාවේදී යොදාගන්න තවාන්වර්ගය. මඩ වී වගාවේදී යොදාගන්නා තවාන්වර්ගයක් කරලා තියනෙ කුඹරීම කොටසක අපි අර තවන් පාත්තියක් හදනවා වගේ මඩවලින් පාත්තියක් හදලතිය. මේ කියල තෙන්නේ එකයි මඩබී වගාව යොදාගන්න තවානක් තමයි මඩ තවාන කියන්නේ. මඩබී වගා විදිහටම කුඹරේ කොටසක බිම සකස් කරනවා. ඔඩ මතක ඇති මඩමිම් සැසීමේ පියවර ගන්නාවක්තියනෙන. ස්තල ශේෂට්‍රයේ සුද්ධ කරගන්නවා අපි කිනෝමේට වනාත හෙළි පෙළි කිරීම කියලා. ඉලකට පළමුහීයහානෝ දෙවනහිීය හානෝ මඩකරීම හා මට්ටම් කිරීම තියෙනවා ඊළකට ඇළමං ඇදීමක්තිය. ඉති මේ විදිහයට අපි සාමාන්‍ය මඩබිම් සැකසීමකට වගේ බිම් සකස් කරනු. බිම්සකස් කරන අවශ්‍ය නම් මේකට අපි මූලික පහර යොදනු. ළමයි දැනගන්න මූලික පොහොර කියන්නේ මඩ පහෝරගලටයි. කුඹරට මඩ පොහොරදානු. ඊළකට කරන්නමොකක්ද. කනු කැපනු බිත්තරවී අරගෙන ටිකක් වැඩි ගැනකමින් ඒකට හින මොකද මේක තවනක් හිදා ටිකක් වැඩි ගණකමින් කනුකැපනවා කියන්න බීජ පරෝණ රම්භ වනාා කියන එකයි ඊලඟට බීච පරෝ ඉලට මේකට වසුනක් දානවා හුගත්වෙලාවට වසනක් විදිහට අපි ගන්නේ අලුත් පිදුරු. පරණපිදුරු ගණ්ඩින ඒ ඇතිය නවාව යම්ඥම් රෝග පලිබෝධකාරක වසු දාන තිතමන සංගරක්ෂණයට යම්දුරකට ක්ෂ්නත්‍රය ඇතිකර ප්‍රෝහණයෙන් පස්සේ වසුනා අයිං කරනවා තවාන් කාලේ දවස් විසියකක් වෙනවා. දින විසිහකට පස්සේ මේ තවානය තියන පැළ ගලවල අපට හිටවඩ පුළුව ඒම හිටෝපු හාම පැලකාාපාට වඩ බලනවන යුරිය අටිකක් දාන්ඩ තනුකු ද්‍රාවණයක් විදිේයට ශාක පත්්‍රමතට ඔය කතා කළේ මඩ තවාන ගැෙන එච්චර වැදගත්තක් කෙනෙක් නෙදී ගල් සරල එක්කෙනෙ. ඉදට අපි කතා කරනවා ඩැපෝග් තවාන ඉංගලි සිංකනවා ඩැපුග් නර්සරි කියලා. දැනගන්්ඩ මේ ඩැපක් තවාන අපට ඇවිල්ලතියන්නේ වී වගාවට බොහොම සේවයක් සිද්ධ වෙන පිළිපීනය කියන රටේ පිහිටි ලැගුණ නම් ප්‍රාන්තේ ඒවල තමයි මේ ක්‍රමින් හයාගනතියන්නේ ඩැපොක්තවානේ මුල ධර්මය වෙලා තියෙන්නේ බාහිර පෝෂක සැපයීමකින් තොරව බීජවල පවතින යම් බීජයක පවතින සංකිතාහාර මගින් පමණක් යැපෙමින් හදාගත්ත තවානක් කියන එකයි. බාහිර පෝෂක සැපයීමකින් තොරව යම් බීජයක පවතින ස්වභාවික සංචිතාහාර මගින් නිර්මාණය වුණු තවානකට අපි කියනවා ඩැපොග තවානක් කියල. පොඩ්ඩක් මේ ගැන මතක් කරනවා නම් ඩැපොක්තවාන් සමහරු ආකාර තුනකට බෙදාගන්නෝ ඩෙපොක් තවාන අපට ප්‍රධාන ආකාර තුළකට බෙදන්්ඩ පුළුව. එකක් තමයි ළමෝ සාමාන්‍ය ඩෙපොක්තවාන මේක තමයි ඉස්සල්ලමාපු ඩැපොක්තවාන් වර්ග දිවැනි එකක් ආවා වැඩිදිියුණු කළ ඩැපොක්තවාන කියලා ඉම්පරුඩ ඩැපොක් නෝසිරිහිවත් වැඩදියුණු කළ දැපොක් තවාන කියලා එකක් ආවා තව එකක් ආව විශේෂයෙන්ම අරාපී කතා කරලා තියෙනවා FMRC පේලි හයි ගොයම් පැර සිටුවනය අන්න ඒකෙන් පැලහිටවදද අපි පතක් කරලා ඇති අපි විශේෂ දෙපොක්තවානක් දලා අටිට පොලිතින් දෙ එකක් හෙමු දාලා මඩ කුට්ටි වශයෙන් කපාගෙන ගන්නවා ඒකට අප කියනවා FMRC පේලි හය සිටෝනය සඳහා වෙදන ඩැපොක්තවාන කියලා එතකොට මේකෙන් අද වැඩිපුරම භාවිතා වෙන්නේ මේ වැඩිදුණු කළ ඩැපොක්තවානයි වැඩිදුණු කළ ඩැපොක්තවානයේ මූලික ලක්ෂණය තමයි දැන් අපි මේ සාමාන්‍ය ඩැපොක්තවාන ගත්තු ඒ කිසිම රෝපණ මාධ්‍යයක් භාවිතා කරන්න ගනහැ බීජ විතරයි දාන් නමුත් වැඩදිුණු කළ දැපොක් තවාන අපි තෙතමනේ රඳවා ගැනීමට කිසියම් සංගටකයක් යොදාගන්න. ත්‍රේමගින් තෙතමනනි ලබාදනව යම් උෂණත්වයක් ලබාදිනවා මේ එෆන් මාර්සිේ පේලිහයි පැලසිටවුඒ සධා ශේෂ දැපක්තවානක් පාවිච්චි කරනවා කුමුරක පොලිතින් එකක් එරලා ඒ මත අඟලක්කෝ දෙක් ගණකමට මඩ තට්ටුවක් ලෙවල් කරලා තැන්පත් කරලා ඒකට බී පැල වගා කරනවා. පැ ඉහන්න පැලවුණාට පස්සේ මේ තවාන අපි අරවිදියට සෙන්ඩිමීට විස්සක් පමණ දිග සඩිට පහළුවක් විතර පලල් එක තවාන් ක්‍රේකේ ප්‍රමාණයනු වෙනස්න අර කේක් වගේ කපංගවිල්ල මේක තිේ අර කොකෝරින් පැලාන ඉන්න පටන්ගන්න හරි අපි තුර ගඩිපුරම අවධානයයක් යොමු කරන්නේ මේ වැඩිදි වුණු කර ඩැපොක් තවන ගැන කතා කර ඩයි ම මෙතරම පොඩ්ඩක් එයා ගැන මතක්කරගෙන යනුවනම් අපට මේ ඩැපොක් තවාන එලිමහනයේ වගේම අවශ්‍ය නම් හොඳින් සූරයාලෝකයේ ලැබෙන ගයක් ඇතුළඋුණනත් දාගන්න පුළුවන් මේ ඩැපොක්තවාන විශේෂ වාසයක් වෙන්නේ අපට වීවගවස්දා එළිමහනයේ තවනක් දාපු හාම මේ තවන වර්ෂාවට හු වෙලා හානිවේ කියලා හිතෙනවනක් ඔබට පුළුවන් ඒ වෙනුවට ගේ ඇතුළ මේ වගේ ඩැපොක්තවානක් දාගන්න ඒමගින් උබගේ පැළ වර්ෂාවනත බීජකුණුවීම පැල හානිවීමාදී වැලැක්වෙන ඒවගේ මේ ඩැපොක්තවාන් වල තවාන් කාලයේ සාපේක්ෂෝ කෙටි මොකද වබජ එක පවතන ස්වභාවික සංජිතාහාර මින් පැලයක් ජීවත් කරන්න පුළුවන් දවස් දහයක් වගේ කෙටි කාලය. තවදුරුටත් එයා තමාන දීවත්වෙන්ඩ ගියානං එයායට පෝෂක වනතාවක් ඇති වෙන එක පියවඩ අපට යුරයාවැනි පෝර වර්ග දාාණ්ඩ වෙන. ඉ මේ විජර කරන්නමකක්ද එක්කු අපේ කුඹරෙ පැත්තක හෙමනැත්තං කමතික හැරි පැත්තක හෙමනත්න් නිව සඇතුලිපවා අධික වර්ෂාවයටතේ ස්ථානයක් තෝරගන්න තරගස්ථානය හොඳින් සුරයා ෝකගේ ලැබෙන තැනක්නම් වඩා හොඳදයි ඉළඟට මම මතක් කරන වන අප ඉස්සල්ලම් ස්ථානය හොඳට පිරිසු කරලා ඉවර වෙලා ඒක පොලිතින් එකක් දාගන්නවා තවාන දානම පොලිතින් එක මතහින්ද මේ ව පොලිතින් එකක් අපට දාගන්න පුළුව දාගෙන මේ පොලිතින් එක මත අපි අලුත් දහයිය හැබැයි ව. රෝග කාර්ගතිීන්නබේ අලු දහය ස්තරයක් යුදනු. අනඒකයි වැඩිදිුණු කළ තපාන ඩැපක්තවාන ලක්ෂණය දහය පාවිච්චි කරනවා තුනී දහයි ස්ථරයක් දානු. ඒමගින් බලාපොරොත්වනි එකක්තමයි මේ තවන ඒකාකාර්වණයකත් වඩා පහසුවෙන් ශාක්කටස් මුල්ලදිනයකත් තිතුමනය හා වාතාශ්‍රියහා උෂ්ටත්වය ලබාදනයකත්. ඊළඟට මේ පසමත් දැත්තඟ පොලිතනික මතු දහයිය දාලා අපි කරන්න මකක්ද බීජ ඉතා දැඩි ගනකමට එකට එකක් හේත්තුවන්න තැනිපත් කරනු බීජාතර කිසිමි ඉඩකඩක් නෑ මේ විදිහට වී බීජ එකට එක හැත්වෙන විදියට අපි තැන්පත් කරනවා මේදී තව එකක් කියන්න කැමති මෙතන එකපිට බීජ තුනක් දක්වා ගොඩ දහනවාි ගනකමට ධනවා කියන්නේ යි මේ තවානේ බීජ තුනක් දක්වා ගොඩ ගහනු කො හොඳ ෂ්ත්ව ්‍රතිපලෙනවා. ඉඳඟට අපි කරන වැඩේ මේ මනිස්ලෑල්ලන ලෑල්ලක්මකින් තද කරනවා එතකොට මේ බීජ තවත් හද වෙන මනිස් ලෑල්ල පාවිච්චි කරනවා පෙදරේරු කර්මාන්තින එත්තම් මේසැන් වැඩවලද බි භිත්්‍යහාදිය ලිවල් කරන්න ඇත්තං කපරාරු කරති. අන්න ඒවාගේ ලෑල්ලකින් මේක තද කරන. තද කරන උඩින් වසනක්තාල ජල සම්පාදනය කරන. දි කීපයක් ගිහාම බීජ ප්‍රරෝහණය ආරම්භුවෙන ඔයා ඇවට වසුන ඉවත් කරනු ඊදකට මේ කුඩා බීජ පැල නිං අල් අංගලක් විතර උසර කූරු 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 හදෙනු අපට සාමාන්‍ය මේ තවන්කාලේ දවස් දහයක් වනකං තියාගතහැ ඊට වඩා තවන් කාලේ සහල්ලාට බිම්සකස්කර ගණ්ඩබේ ආධික වර්ශවාගේ දෙයක් ව ුණොත් අපට තවදුරට තවන පොවත්වා ගඩ වෙනු ඒවාගේ වෙලාඔට අපි මේක පත්්‍ර කහ පාටවිඩ පුළුවන් හන්දා ඉතා තනුක ද්‍රාාවනයක් ඉහ වා පත්‍රවලට පසර දාන්ඩයන්නේන්නේ එතුට ශාකසාාව ආපහව් ප්‍රකෘ්තිමත්වන්න පුළුවන් අපි ඊළඟට කුඹර සකස් කරලා බිම සකස් කලාට පස්සේ අපි මේ යොදාගත්ත පොලිතින්නක අපට පුළුවන්ම් මාගලක්වා අගරවුන් කරගන්න ඊලකට මේ අපි කුමර දක්වවා අරංගිහිල්ල මේක දිගෑල්ල මේක තියෙන පැල අරගෙන වංකර කර වෙන්කර කර හොඳින් සැකස් කරපු පස්සේ හිට වුණ තවාන් කාලේ දින දාහයකට සීමාවෙන්න්න හේතුව වBජ පවතින ස්වභාවික ආහාර ප්‍රමාණවත් වෙන්නේ දින දහයකට වගේ කාලයකට ඉටුවට තමාන්කායේ වැඩිගරන්න අප ්‍රසිද්ධේ ම මේ බිජවලට පුතිීමව පෝෂක ලබාදට ඔන්න ලම ඩැපොක් තවන පිළිබඳ මතක්කිරීම බරන්ඩේ යටතිම්කුද කියතිී. ි ැගුණා ප්‍රාන්තෙන් හඳුන්වාදුන් ක්‍රමයකි බීජෝල පවතින සංචිතාහාර මත පමණක්ම ඇපිමින් එක තමයි ඩැපොක් තවානුලු විශේෂ ලක්‍ෂණය බීජීත්තන සංචිතාහාර මත පමණක් තමයි යපෙන් බීජ පැලකරවා බැල නිපදවාගන්නා ක්‍රමයකි තවන්කාලේ සාපයක් ෂෝකෙටි දින දහයක් දාහතරක් පමණ ඒ හේතුව සංචිතහාර පවතිෙන් අඩු ප්‍රමාණය. එළිමහනේ මෙෙන් වර්ාතත් වැටතය හොඳින් ආලෝකයේ තියෙන ගියක් ඇතුළන දාන්නබිල. අදාළස්ථානයේ පසහු බිමවත පොලිතන් එමනත්තන් සමහරු කෙල් කුණ අබරල කොළලා තියදදානො ද්‍රව්වය අතුරා ඒමත් සැණිමිට විසිපහක් පමණ ගනකමට අලුත්දහයියාතමයි දාන්නේ. පරණවය රෝ්කාර්ගන්නවා කිවුණා. මතක තියාගන්න මේ දහයි අස්ථරයක් දීල තියෙන්නේ බීජවලට තෙතමනය රඳවාගන්න මිසක පෝෂණය ලබාගන්න නෙවි හරි පසු ඒ මත කනුකැපුණු බීජ එකන් ප්‍රරෝහණය ආරම්වි්ි බීජ තුනක් පමණ ගණකමට ස්තරයක් බීජ එකනෙකා හේත්තුවෙන් ෆිට්වෙන්ඩ් හොම දා. එතට මොද වවෙන්න මිටන්දදි බීජ ැඩි තී්‍රතාවයකෙන් කිට කටිය දාපුහාම ප්‍රලෝහනයට අවශ්‍ය වැඩි උෂ්ණත්වය තමයි ලැබින්. ඉදකට මේ කාර මංකිවගේ පිදදුරෝලින් වසුළු කරලා මල් බාල්දියකින් ජලය ලබාදයනවා අයි ප්‍රරෝහණයට ජලයත්ත වශ්‍යයයිනි එකොට තෞදරටත් වැඩිවික්ෂත්වය ලබාදෙන්ඩ මේ හදාගත්ත බීජමතින් ලෑල්ලකින් තද කරනවා බීජටිර උඩ ලෑල්ලකින් තද කරනවා මේ සඳහාපට සාමානය ලෑල්ලක්හු තවන මක්තමයි මනිස් ලෑල්ලක් යුදාගන්න පුුව බනිස් නිමීයේ. පීජටික පැළවුණු අට පස්සේ වසුනු අයිංකරනෝ දිගට මෙහවත් අකණ්ඩවනං වතුර දාණ්ඩ වෙන. ශාකපත්‍ර කහපාට වෙනවන විතරක් අපි තනුක යුනී යුරයා ද්‍රාවනයක් යුදනවා. දවස් දහයක් දාහතරක් පිට ගිහාම මාගලක් වගේ රෝල් කරගෙන ඔබට ඇලගෙනගේ හිල්ලා පැළවෙෙන් කර කර ට අඩ පුළුව දැන් අපි කතා කළ දරුවනි නොරිඩෝකෝ තවාන ගැන වැලි තවාන ගැනඒවගේ ඩැපොක් තවාන කිළිබඳ දැ ඔබට මතක ඇති අපි කිව්වා තවාන්වර්ග ප්‍රධාන කාණ්ඩ කීපයක් තියෙනවා කියලා මට තවන ගැනත් කතා කළබල අපි කිව්වාන තවාන වර්ග කීපයක් තියෙනවා කිය ොඩ්ඩෝකෝ තවාන වැලිත මඩ තවාන හා ඩැපොක් තවාන මීට අමතර තවත් හම්බෙන්ඩ පුළුවන් ඔොයි තවන් වර්ගයක් තමයි මේ ස්පොච් තවාන කියල එක එවගේම කම්පෙක්් නර්සරිය කෙවත් සංගත තවාන කිය එකක් ගැන අපිට බොඩක් කතා කරන්න පුලුවු අපි මේදක්වා කතා කළ මේී තවනන් වර්ග හතර ගැන මීට අමතරහො තමයි අර වගේ තවන් ක්‍රම අපට හම්බවෙයි දැන් අප මේදක්වා වාක්‍රම කතා කලාේ ඩපක්තවාන දක්වා ඊළඟට අපි දැනග්ඩුවුන අර මොම කතා කලා ීට කලින් අර තවත් තවන් වර්ගයක් මොකක්දච්ච වැදගදදය වලන්නවෙ ඒ දැනගෙන ඉම්මඉතින් තව තවානක් කී භාවිතයට අවයි කියලා ඒකට කියවලු ස්පොච් තවාන කියලා අපි සාමාන්‍යෙන් ඔයි සටිමටස් දෙක විචර ගනකමක් කිය දෙකම කියර වැඩක් ටමට ලත්ක්මක්න ස්පොක් චීට් එක ගන්න ඒවා ඔය කඩවල්ලු උරන්න තියෙන මේ වගේ ස්පොන්ච් චීට් එකක් අරගෙන ස්පොන්් චීට් කෙ හිතන්නක ස්පොට්ෂිට් එකක් අරගෙන හොඳ පිහික් පාවිච්චි කරලා පියහෝ අර පේප කට කියන එක අරගෙන මේක දිගට කපනවා ළමෝ සෙන්ටිමීටර් දිගේ කොටු හැබැයි එක දෙයක් තියෙනවා කොටු වෙෙන්වෙන්ඩ කපන්නේ නෑ යටින් සම්බන්ධ වෙලා තියරණ විදිහට මේ මේ වගේ කොටෝල්ට කපාගන්න සටමිට දෙකක් නැතන් දෙකේශ පහක් පබණ ප්‍රමාණී කොටෝල්ට හෝ කපාගන්න කිසිම කොටුවක් වෙන්වෙද කරනෑ. ඊළඟට අපි මේ සෑම කොටුවකම මැද ආපහෝ පේපකට්ටයක මගින් පොඩි කතිරයක් බැගින් ගාගන්න කතරයක් හැරට කපනව ඇත්තමකිවද සාමාන්‍යෙන් මිලිමී තුනක් වගේ ගැබුලට මෙහෙම කැපුවක් කපන. පලතී නිස්ර දැම් මේ ස්පොංජකේ තැන්තැංගොල කොටු සකස් කරලා තිර වංගන්න ඇතිවෙන්ඩ ඒමද කතරයක් ක අපලතියෙන. අපි ඊළඟට කරන්න ප්‍රෝහණය වෙන්ඩ අවශ්‍ය බීජ ගෙඩල්ලා මේ කතිර වැැදල හිර කරනු. මෙහෙම හිරකරගන හිරකරගන යනු. ඊදඟට අපි කරන වැඩේ මෙ අරගෙන නිතේරම ජලයපිර වූ භාජනය කර දානෝමහි. මදවෙන්නේ මේ භාජනී තියන ජලයයේ මේ ස්පොංචික මගින් උරාගෙන පැලවට තන සැනෙන හැයි ස් පොංචක යට වෙන්නම අතුර දාාන ැකට පළ නිර්වාතත් ච ල්ලක් වෙන අන්න ඒ මගින් මේ පැළවර්ධනය වෙන. යම්දුරකට පැළවර්ධනය වුණට පස්සේ මේකටපී සංශයුද්ධ ජලය වෙනට දානවා තනක ඇල්බඩ්ගේ ද්‍රාවණය ගේ දාාවනි මින් රාණයක්තින ආරක්ෂ රෂකරමයට ගණඩ පුුවන් ඒක ගෙනනල්ල පොඩ්ඩක් ජලයේ දිය කරලා තනුක කරලා ඒක දාලා ඒකට අපි මේ රිජවෝ මේ මන අද ස්පොංච කෑල්ල දාන. මේමගින්ටට පස භාවිතයකින් තොරෝම තවන් පෙළ හදාගණ්ඩ පුළුවන් මේක විශේෂයෙන් වැදගත්වනවා එහෙමනම් පස භාවිතා නොකර භෝග වගත් කිරීමක් හෙවත් නිර්පාශු වගාව යටති. මේ අප වැඩිපුරු වැදගත් වෙන්නේ. නිර්පාශුවගාව යටතී බව දැන ගන්න. නිර්පාශ වගා වැයටතේ පස ගැන කතා කරන්න එත්තා පෝෂ කළ බාදෙන්ටත් අපි ඔොදාගන්නේ මේ වගේ උපක්‍රමයක් තමයි. හොඳයි ඔය වගේම තවත්තවවානක් ගැ මන් පොඩි මතක් කිරීමක් කළ ඇතකොට දැන් අපිට මේක පැර නිපදුනාට පස්සෙ මේ පැළ රජිෝම්ල් මේ ස්පොන්ච් කෑල් මෙහම කරලා පැලේ ීරගත්ත මුල්ලට ගුතානයක් වෙන්නේ දැංගගේ තියෙන මේ වගේ තත්ත්වයක් ළමයි මේ වගේ අපි පොඩි මනවාද ස්පොච් කුට්ටියක් ගත්තත් මේක බැද අපි කැපුමක් දැම්මානේ හරස් කැපමක් විළඟට මේ විදිට ඒක පැලයක් හිර කලා අපි ගෙනල්ලා මෙතර තින කුට්ටිය මේ කුට වගවෙන් පරන කුට්ේක සම්බඳධ පි ොඩා මෙම කරවාුව මේ ැල ට තැ මුල් පොඩ්ඩක්වත් හැටින්නේ අරග අපට පුළුවන් නිර් පාශව වගාව තු නිර් පාශ වගාව වැටතිය නැත්ත පනනික් ාවිතා කරන්නට බඳනක වගා කරගන්න එක තමයි මේ ක්‍රමේ තියෙන සුවිශේෂම වාසය මේ අපි කතා කළේ මොකක් ගැනද ස්පොංච් තවාන ගැන ඔය වගේම තව පොඩි තවානක් ගැන වටනයක් කතා කරනවා ඒවා නැට්ට ඔබ අඩුපාඩුවක් මේ අහු නැ්ද කර හිතුවොත් කියෙට මංේ අමමුතරව කතා කරන්න තෝරගත්තේ තව තවන් වර්ගයක් තියෙනවා සංගත තවාන් කියලා එවට අපි කියනවා ට අපි කියන්නේ සංගත තවන් කියල ඉග්‍රීසි කිය කම්පෙක්් නොරස් කියල සංගත තවන් එමන කම්පෙක්් නරස් කියල කියන මෙක විශේෂය ලක්ෂණය තමයි පැත්තකන්න අපට අඩු ඉඩකඩක තවාන දාග්ඩ පුළුවන් අනිෙක් පැත්තෙන් හොඳට මූලවර්ධනයට යෝග්‍ය අවස්ථාවන් ලබාදීල හොඳට පැතිරුණු මූල පද්ධතියක් සහිත ශාක ලබාග්ඩ පුලුව අපි කරන්නේ මෙන්න මේවාගේ දෙයක් බලාගණ්ඩකෝ සංගත තවාරණයටත දළවතක් කිරීමක් කරන්න අපි ටිකක් දිග පොලිතීර එකක් ගන්නවා සාමාන්‍යෙන් මේ පොලිතින්නේගේ දිග සඩිමිටස් තිකට සීමමා කරනවා දිගන මේ සමාවට පලල දිග ඕන තරංවෙන්නඩ පුලොන් සීයක්නත්කමක් නෑ දෙසියක්ගත්කමක් නෑ මේ වගේ පොලිති දෙ එකක් යොදාගන්න. යොදාගෙන මේ පොලිතික මත ඔයා තුනීයට රෝපණ මාධ්‍ය අතුරනු ඉතාම තුනීයට මේ රෝපණ මාධ්‍ය ඔයා අතුරනු ආපහෝ එකට එක අනුපාතින් මතුපිට පස්සෙක් හලාගත් කම්පෝස්ට හු ඒමනත්න් කාබනක ද්‍රව හ ගොම විදාගනපුලොන් ගැටලුවක්නේ රෝපණ ද්‍රව එකට දානවා ටිකක්තිත් කලේ වන හොඳයි ඊදකට කරන්නේ අර මාගලාක් රෝල් කරනවා අවාගේ රෝපණ ද්‍රවවත් එ මේ රෝපනයි මාධ්‍යනැත්තම් මේ පොලිති එක රවුන් කරනවා. රර ලබ් මේක උඩිනු වැටනුයි ගැට දෙකක් දාලා කෙලින් අදට තියෙනවා. මේක තියෙනවා රෝපණ මාධ්‍ය ස්තරයක් පොලිතීන් රෝපන මාධ්‍ය පොලිත්තීන් හොමතවා යොග දිනත මේකින් චොකලට ටරෝල් එකක් වගේ අපට පුළුවන් මේකේ යටටේමිහම බැමි දෙකක් දන්න. ඊලඟට අපි කරන්නේ අර මෙන්න මේ පෘෂ්ටයේ බීජ යොදනවා පරෝහණයවිඩ ඔය සිිත්තු ලින්තිීන්නේ බීජ යෝදන විදිහයි මේ ටකන්්ඩව ජලසම් පාදනය කරලා යම් කාලයක් උබට පවත්වා ගන්න පුළුව. බීජ ප්‍රරෝහණය වනාට පස්සේ යේෙදදි නෝකට්ටි ඉවත් කරන්න පුළුවිට ඉති මේකද විශේෂ වාසයක් තමයි මෙතන පැලේ මතු වෙනවා පැලි මතුවලා හොම උඩට වර්ධනය වන අතර මෙ පැළේගම මේ හොඳට වර්ධනය වන අතර එයාගේ මූල මණ්ඩලට ඒගේ මුළමන්්ලට පුළුවන්කමක් තියවා පසේහුඟක් ගැඹුලට වර්ධනය වට මෙන්න මේකට අපි කියනවා කම්පෙක් නොසර එකක් ෙවත් සංගත තවානක් කියලා ඔබට ෙනම් මතකඇති අපි කතා කළ යොදාගන්නා මාධ්‍ය මත තවන්නආකාර කීපයක් ොඩ්ඩක් මතක් කරල බලන්නමු යොදාගන්නා මාධ්‍ය මත මොනවද ජපානෙන් හඳුන්වාදුන් කුට්ටි තවාන හෙවත් නොරිඩෝකෝ තවාන ඊ එකතමයි ඉතාම මූලික වශයෙන් අපි සාකච්ඡා කරපු තවාන ඊදඟට තව එකක් තිබ්බා වැලි තවාන කියලා වැලිමතයි සකස් කරනවා කියෝග එතරම් දෙවුණු තවන් වර්ගයක් කියලා සැලග නෑ වැලිතවාන් නවත් මේක පාවිච්චි කරලා තිබුණ අපේ ක්‍රිෂ්ිකාර්මික අවශ්‍යතා සහා මේ තියන්නේ වැිතවාන ඊදඟට අපිට හමුණ අපේ තු වුණන තවන් වර්ගේ වී වගාවාසිතව යොදධන මඩ තවන් ඊදඟට හම්බ වුුණ අපිට පක්ත අපි කතා කළේ වැඩදිවුණු කළ ඩැපොක්තවාන ගැෙනයි මීට අමතරව සාම්ප්‍රදායක තවන් ක්‍රම දෙකක් කම්බවුණ එකක ටපි කිව්වාරි එකටපි කිව්වා ස්පොංච් තවාන කියරට සවා ස්පොංච් නර්සරීවත් ොච තවන කිය ස්පොංචි්ට තවාන් දැම්ම අවසානයට හම්බනාා අඩු ඉඩගඩක හොඳම උනුවවර්ධනයක් ලැබෙන්ට දාන කම්පෙක්නර් රිහෙවත් සංගත තවන්ගේ එන අප කතාකරව ස්තරයට එන්ෝන නොල් ඩෝකු තබාන වැලි තවන් මඩ තවාන ර මඩ සකස් කරලා මේ තවන දැම. ඒවගේ නිවාස්තුල පවා දාණඩ පුුවන් ඩැපොක්තවාන් අපියෝදාගත්තය වැඩදුණු කළ දැපක්තවාන් ඊට අමුතර අපිට හම්බුණ අපි අම්තර වශයෙන් යෝජනා කරලා කතා කළා ස්පොංච් තවාන ගැන ඊළඟට විදි චොකොට රෝලක් වගේ රවුං කරල හදන කම්පැක්න සිරිහිවත් සංගත තවාන ගෙන අප විදියට මේ සාම්ප්‍රදායකන ඕන නැත්තං රෝපන ද්‍රවිමල් තවන් වර්ගී කරනයක් යෝජනා කළා ඊදඟට බලමු අපි ැ තවන වර්ගී කරනය ඇතිවරයි අපි දැන් තවනක් හදන්ඩයි යන්න තවානක් සංස්ථාපනය කිරීම මේ ඇති මුලින්ම වගබලා ගණඩ ඕන තවානක් සඳහා යොදාගන්නන්නේ මොන වගේ ස්ථානයක්ද කියලා. ඇ මෙතන දක්වල තියෙනෝ යම්ස්ථානයක් තවානක් සඳහා තෝරගන්න ඕනං එයාගේ තියෙන්ඩුන ලක්‍ෂණ සම්මූහය. එකක් තමයි එතන ගල්බොරලු රැතුව එතන ලෙවල් තැනක් වෙන්ඩ ුවන ගල්බොරලුවල කිතකර ලක්‍ෂණ හරි අඩි පස්සේ එනිසම් මේක සමතලා පසක් වවෙන්නඩ ඕන ගල්බොරලු රහිතව. ඊලකට වැඩිපුර ජලයේ බැසියයාමී හැකියාව හොඳ වෙන්ටුවඕන. ිපුර ජල රැනු තවන්ුල විද රෝග ඇති වෙනවා විශේෂයම හිටුමැරීම හා දිය බලංකෑබ. ඉන්සා උසස් ජලවහනයක් තියෙන්ට පසේ වයනයගෙන කල්පනා කරන්න ලෝම වයනයක්. මොකක්ද මේ ලෝම වයිනයක් කියලා කියන්නේ පසේ තියන වැලි රුන්මට සහ. මැටි කියන අංශූන්ගේ බලපෑම් දලවශය නිකිනිකාට සමානමු තත්ත්වය ප්‍රතිශ්තගත්තහම මැටිවගේ දෙගුණයක් රොණු මඩහා වැලීන් එක වෙනම ගතාව නමුත් ලක්ෂණය හා සමානයි එක හරි වැදගත් වෙනවා ඉදකට දවසේ වැඩිකාලයක් තිස්සේ හොඳර ප්‍රමාණුවත් සූරයා ලෝකය ලැබෙන්ටඋන් මෙ වදුළුල තවන්ඩාට බැ නැත්තකා ලෝකය නො ලැබෙන තැන්ගල ඉතින් මෙන්න යෝග්‍ය ස්ථානයක් තේරීමේදී සලකාබලන කරුණුකිීපයක් ර්බොල්ලු තිෙන්ට බෑ හොඳ ජලවහනයක් තියෙන්ටෝන වයනයේ ලෝම වෙන්ටෝ ඒවගේ දවසේ වැඩිකාලයක් තුළ ප්‍රමාණවත් සූරයාලෝකයක් ලැබෙන්ටෝන එවගේ හොඳින් ජලහා ප්‍රවාහණ පහසුකම් තියෙන්ටෝඕන ගොද අපි තවනක් සකස් කරගහම ඒකට ජල සම්පාධනය කළ යුතු වෙන එසද උසස් ජල සම්පාදන පහසුකම් තියෙන්ටෝන් ඒවගේ කමි පලිබූද හා වල් පැල බුදුරුලින් තොර වෙන්ටෝන එමනත්තන් අඩුම ගාන ඒවා අවමුවත් පෙන්ටෝන ක මීට පෙරකන්නේ වගා කළ බෝගය හෝ එම කුලයේ බෝගනම් මේ කන්නේෙ වගා කරන්න එපා අපි ගියකන්නේ වගා කළේ මිරිස් නම් උදාරණයක් මංම මේ කියන්නේ ගියන්නේරි උදාහරණයක් මංමේ කියන්නේ ගියකන්නේ වගාකළේ මිරිස් නම් මේ කන්නෙත් මිරිස් වගා කරන්න එපා තවන් කර ත්තපා වගා කරන් ත්තපා එකට හේතුව තමයි මිනිස් වගාවට හානි කරන සමහර රෝග පලිබෝධ මේ පස්වල් ඉඩපුලුව. අප එත්වටේ මිනිස්තනක්තදමුත් ප්‍රමාණය කුඩා රෝග පලිබෝධ හානීමමගේ විනාශවෙන් ප්‍ර මලත්ාව ලබාගන්න තවනක් කියලා රෝග පලිබෝධ සහිත ශාකායි. එක විශාල ගැටලුවක් වඩ පුළුව. එනිසා අපේ මීට පෙරකන්නේ වගාකරපු ෝගය මේකන්නේ වගා කරන්නේ. මීට අමතරව මීට පෙරකන්නේ වගාළ බෝගය අයත්වන ශාක කුලයේ බෝග. කන්නේ වගා කරන්නේ නෑ මෙති උදාහරණයක් අපි ගත්තොත් එයා වගා කරලා තියෙන බෝගය මිරිස් නම් මිරිස් අයත්වන සොරනේසිය කුලිටම තමයි අයිතිවෙන්නේ කවුද බටු තක්කාල අර්ථාපල් දම්කොල් සියලුම වර්ග එකම කුලේකටය අයිති වෙනවා මොකක්ද මේ කුලේ සොලනයේ සිීකුලේ. ට අපි කිව් ඒකයි මීට පෙරකන්නේ වගා කළ බෝගය ඒ කුලේ බෝගවත් එයවත් වගා කරන්න එපා මේ කන්නෙත් මිරිස් වගා කරන්නත් එපා ඒ වගේ බටු දක්කාල යාදී වගා කරන්නටත් එපා තවන් කර්න්නේෙ පාටන රෝග ඇතිව වෙන මටයෙන් ඒ වගේ ශාක රෝගල්ට උදාහර උදාහරණේ තමයි අපි කවුරුද්දන්න යම්පස්සක කිතරම් ජලේතිබන ජලයහිඟ ලක්ෂණ දක්වා මැලවීියයනො මේ තත්වය ශාකෝලට ඇති කරන්නේ කවුදසිවඩ මුණස්ුරණේසියාරම් කියන බැක්ටීරිියාවයා බැක්ටීරිියාව ට ඒවගේ තැනක් අපි ගන්නෙ හැ එකම බෝගය අනුයාත කන්න දෙහික තවාන් කරන්න ගන්නේ නේ. ඊලක දැගුන් අපි තවාන සඳහා යෝග්‍යස්ථානයක් තෝරගත්ත ඔය කියන ලක්ෂණනුව ඊලකට මේ තෝරගත්ත තවාන් පාත්තිය තියෙන විශබීජ විනාශ කරන්ට. එකට අපි කියරවා තබාන් පාත්ති ජීවානු හරණය එවනත් තං ඉංග්‍රීසියන් කියනවා ස්ටෙරිලයිසේෂන් කියලා. ඉංග්‍රීසියන් කියනවා සෂන් කියලා කිසියම් තවන් පාත්තියක හමුවන විෂබීජ විනාශ කරන එකයි මෙතන ෙන තවන් මාතය පවතන වල්පැල රෝග පලිබෝධදිය තවානට බීජ දැඩිස්සැල්ලා මර්ධනය කරගෙන ඉන්ටෝන දැම් මෙන්න තවන් ජීවානු හරණය කරන කරම විශ්බජ මරනවාට තමයි කියන ජීවාන වරණය කියලා මෙන්න කළ හැකි කරම. තාපේ මගි නැත්තන් තවන් පාතිපු චණ්ඩ පුළුවන් හුමාලයේ යොදාගණ්ඩ පුළුව. තවානට දිලීරනාශකය ගණ්ඩ පුළුවන් අධික සූරතාපයට ලක් කරන්න පුළුවන් වාශ්පශීලී සංයෝග හැසිරවීම හෙවත් දූමකරණය කරන්න පුළුවන් තවානට නටන වනුවතුරු දාන්න පුළුවන්. ළමයි දැනගණ්ඩ මේ හුමාලයේ භාවිතා කරණය එකයි නුවතර දානයකයි දෙකක් කියලා ඒම් ඉස්සලම බලු ොකක්දලමයි මේ තාපේමගින් තවාන් පිලිස්සීම කියන්න කියල් එකන තවානමත ගිනි ගොඩක් හරිගස්සලා ඒ ලවාදන තාපේමකින් තවාාන් පාත්තිය ජීවානු හරණය කරනවා අපි මුලින්ම සාමාන්‍ය විදිහට තවන් පාත්තියක් සකස් කරගන්නවා ඊළකට මේ හදාගත්ත තවන් පාත්තිය ජීවන් හරණය කරඩයි යන්නේ මේක හොඳින් ජලයන්ටෙත් කරන දැනගඩ ජලයකයන්න හොඳ තාප අවශෝෂක ඊලකට මේ තවන් පාත්තිය මත හොඳ දිරාපත්රි තබාන් පාත්තිය මත අපි හොඳ දිරාපත් වනේ නැති තවමත් සම්පූර්ණ දිරාපත් වනි නැති කොළරෝඩු ආදී ද්‍රව්වය තට්ටුවක් හෙදෙනවා මේ විදියට මේ විදිහයට තවන් පාත්තිීමත කොළොඩු ආදිය තට්ටුවක් ගොඩ ගැහවා ළමයි හිතන්ඩකු සුළං එන්නේ මේ විදිහට කියලා බැන් සුලන් මේ පැත්තට දෙනවනං අපි කරන්නේ සුළ එන පැත්තට විරුද්ධ පැත්ේ මේ පැත්තේ සුළඟට ඇතම කරෝල ඉඳලා තවන්පාත්තිය ගිනි තියෙන දැන් වෙලා තියමකක්ද සුළඟට එරහිව ගින්න ක්‍රමාණකූලුව පැතිරෙන්ඩුව එසදා සෑහෙන කාලයක් වැයිවෙන එතකොට සෑහෙන කාලයක් ස්සේ මෙහෙම තවන් පාතිය පිච්චෙන්න්න ගියාම්මකද වෙන්නේ විශ්බීජ වඩා හොඳින් මර්ධනය වෙනඇත් මේ තවන් පපාතිය ජලයන් තෙත් කලේ දනග්ඩ දලයකයන් එෙහොඳ තා ප අවශෝෂකය එනිසා තවන් පාත්තිය මගින් ඉහලින් ලබාදන තාපේ අප මෙ ගිනිති බාම තාපයේ පටන්ගන්න මෙහාටයන් මෙිටෙද අපි ලබාදන තාපේ මේ ගින්දරමගින් ලබාදන තාපය මුළු තවන් පාත්්‍යය පුරාම ඒකාකාරෝ පතුර වන්ඩෝන ඒක කරන්නේ මේ තියෙන දලාංශමගේ න තියන ජලාංශු මෙත්ත අතාප ශක්තිය උරාගෙන දළගන්නඩ ජලයක කියයන්නේෙ හොඳ තාා වශෝෂකයේ ඒ නිසා පසේ අංශුවය නංශුවට ගමන් කරන. මේක වඩා වැදගත්වෙනවා පස හොඳින් ජීවානු හරණය වෙන් දැ මෙහෙම ජීවානු හරණය වෙච්චි පසකට අපි ගත්තොත් මේ ගි තැබි මාදීමගින් අපපහෝ බිහිරි දන්න පුුව හැබයි ෙද යුත්තේ මේක තියෙන යම්යම් භාෂ්පික සංයෝක නැත්තං අලුවගේ දේවල් ප කොඩ්ඩක් අයිං වෙලා ුණට පස්සෙ මේකට දවස්කීපයක් තියෙනවා. ඉති මෙන්න මේක තම යක්ම යෝජනා කරන්නේ තවානක් ජීවානු හරණය කිරීමට ගිනි තැබීමගේල. තවාන් පාත්තිය සකස් කළ හොඳින් දලි න්ට්‍රෙත් කළ කාබනි කතරවවේ ටිකක් ගන ස්තරයක් වශයෙන් තැන්පත් කළ සුළන් හමමායනු චාට විරද්ධ පැත්තෙන් ඇත කළවරින් ගෙන තිබ්බා. තකට මේ ගින්න ක්‍රමාණුකූලුව පැතිරමින් න් පාත්තිය වඩා හොඳින් ජීවානු හරණය කරනෝ මෙදී තවන් පාතේ ජලයෙන්ට එත් කළේ ජලය කියන්නේ හොඳ තාප සන්නනායකයෙක් නිසා. ඉලින් ලබාදන තාපය ජලයමගින් තවානය ඇතුළට නතම් පහලට තල්ලු කරලදී කියලහි. ඒකටයි මේවාගේ දෙයක් කරලා තියන්නේ. මේ අනික තමයි මේ පාත්තිය හොඳට ජීවානුහරණය උනාාද කියලා බලාගන්්ඩ මෙන්න මේවාගේ උපක්‍රමයක් යොදාගත්තය හැකි වඔයාට ඔයා අතාපල් ගෙඩියක් කරගෙන අර්තාාපල් අලයක් කරගන ඇැත්තටම මේ පසේ සඳිමීටස් පාලවක්කිතර ගැම්ඹුරින් වලලන්න ගට මේක අරවගේම ගිරි තබන් අරවිදිටම ගින්න නිවිලගියට පස්සයාට ොයාගත්තහැකි හොඳින් ජීවවානු හරණය වඋනාද කියලා කොම්මදොයන් මේ අර්තාපල් ගෙඩිය අරගෙන පරීක්ෂා කරල බලගවාම මෙ හොඳට තැම්බිලා නම් ීුහරණය ප්‍රමාණවා තැම්බිලා නැත්තන් කියනමොකද උඩින් ලබාදන තාපය පහල්ට ළඟා වනේ නහ හරි අපි කතා කළේ තබන් පාත් ජීවානු හරණය කරන එක ක්‍රමයක් මොකක්ද මේ ක්‍රමයටයි කතා කළේ අධක තාපය යොදා ගැනීම මෙහෙවත් ගිනි තැබීම ගැනයි මේ තවන් පාත්ති හදාගෙන තබාන් පාත්තිය පිලිස්සීම ගැනයි මේ කියලති. හොඳින් තාපය ගමන් කිරීමට මුලින් තමාන් පාත්තිය ජලේන්තයෙත් කරනවා පස්සේකමත් සිල්ීමි දයක් පහළුවක් ුසර දයි හා පිදුරු තට්ටු කීපයක් තැන්පත් කරලා ක්‍රමාණුකුලුව වැඩිවේලාවක් තාපය ජැනය වෙලා යන් සුළන් දිශාවට විරුද්ධ දිශාවට ගිනි තබනු. ගි තබන්නේ යටිමතති ටව ඇතරටන හොඳරට උඩේ ඇවලෙන්නේ දැල්වී අවසාන වනට පස්සේ පාත්තිය මට්ටම් කරනු දන්න ඕන තවන් පාත්තිය නිවිලාගයාට පස්සේ ඔන්න අපි දක්වල තියෙනවා තවන් පිරිසීමග මේ තියෙන් එක තත්ත්වයක් තමයිර ඊළඟ ජීවානු හරණ ක්‍රමය හුමාලයේ භාවිතය මේක දේශීය භාවිතය අඩුයි නමුත් ලෝකයේ ඉතා දෙවුණු තාක්ෂණයක්තිය රටවල් වල මේක භාවිත කරනවා ඉගු කරන්නේ මේවාගෙ දෙයක් ඉගුල්ල මෙතින්දි කරන්නේ මේවාගෙ දෙයක් මෙහෙම තවාන් පාත්තිය හදනු උස්සූ පාත්තියක් හරි වූන එකක් හදනු අපට පේනුව මේ තවන් මාධ්‍යය විශබීජ නැත්ත රෝගකාරක ඉන්නව නම් පස තුළ හුමාලයේ ගෙනියන්ඩ පුළුවන් නල සිිස්ටම් එකක් වලනවා පසේ ගැමරින් මෙහමටිකා ඉට පස්සේ මේවාදික ජලය යැවීම ආරම්භ කරන ජවන්න ජලයකිවට හුමාලය මේ නලදගේ හුමාලයේ ගවන් කරපුහ මේවා ඇත්තින තාපේ වගෙන් මොකද වෙන්නේ මේ පස ජීවානු හරණ වලු ි ස්ටීම් ලයින්ස් කියල මේකැයි ලංකාවේ තවම චර ජනප්‍රය වුණේනහමකට අධික මුදලක් වැෑවෙන නිසා ඔයපි කතා කළේ හුමාලේ මගින් තවාන් ජීවානු හරණය කිරීම එඩ තුංවෙනි ක්‍රමයකට තවානට දිලීර්නාශකයදීම් හරි ලෙසි හැබැයි පරිසර ගැටලු ඇති කරනු කලින් වගේම හොඳින් තවන් පාත්ති සකස් කළ ඊලකට මකත් අපි කරන්නේ තිරම් වැැය දිලීරනාශක නියමිත අනුපාතිය මිෂ්ට කරලා බ්‍රාවණයක් හදාගෙන තවන් පාත්තිට දාපුහා එක ඉන්න රෝග පලිබුද්ලට හානි කරවෙන මේයිකිවේ දිලිර්නාශකය දීම කියලා ඕමුදැන් තවාන හැදුවට පස්සේ අපට සිද්ධ වෙනවා එක ජීවානු හරණය කරට වෙනත්කම මේකට යඩ ඒකට අප කෙනවත් තවාන අධික සූ්‍රතාපයට ලක්කිරීම මෙහෙවත් සෝල් රයිසේෂන් කියලා මෙහිී තවන් පාත් සැටස් කරලා හොඳින් ජලයන්තයෙත් කරලා විනිවිදධපේන පොලිතින් වොලින් හනු. ඊට පස්සෙ මොකොද කරන්නේ පස්වොලින් සීල් කරන සතු දෙකක් පමණ කාලයක් තියෙන එතකොටමකොද වෙන්නේ මේ පොලිතන් එක ඇතුළේ ඇති වෙනවා හරිතාගාර ආචරණයට සමාන්ත්‍ර ක්‍රියාවක් ඒ මකින් මේක ඇතුළ උෂ්ණත්වය ගොඩා කියලා යනවා. අප පිරිිගන්නවා ඒ වැඩිවන උෂත්වයටතේ හොඳින් පාතිය ජීවාන හරණය වවා නමුත් බීජවලටම යම් යම් ගැටලුවතු වෙන ඒ මේ එකක්ති එකට අපි සෝල් රයිසේෂන් කියලා මේටන්නේ වගේ පොලිතරනි හනතෙන විදිිය ඉලකට අංක පහා තවන් දූම කරනය ඉංග්‍රීසියන් කියෙන ෆමිගේෂන් කියලා කිසියම් වාශ්ප්‍රශීලී සංයෝගයක් පවාන තුළ සැරිසැරීමටයි ඉඩ ලබා දෙන්නේ මෙහිදී තවාන පොලිතීන් කැන්වට පොලින් වෙද්දක්වැනි අවරණයකෙන් වසා වාශවශීලී දමකාරක සංයෝග මේ පද්ධතිය තුළ ගමන් කිරීමට සලස්සනු උදාහරණ ශෙල්ඩ සමට් බැසමිට්වගේ තහනම් කරනවා කාලෙකටයි පරුවල් හම්බ වෙන මේ කවුද්ද මේට අපින මීතයිල් බ්‍රෝමයිට් කියලා මෙයා ඉතා සුප්‍රසිද්ධෆමිගට් එකක් නැත්තැ දදු මකාරක සංයෝගයක් නමුත් මෙයා කලෝරයිඩයක් නිසා මෙයා මගින් වයිගෝලය දූෂණය වය කියලා ත් මෙයා මින් ඕසෝනවිය හානිවේ කියලාමයා බ්‍රෝමයිඩයක් න ලෝරයිඩයක් හෝ හැලජනයක් නිසා මතයක් තිය නිස මෙයා භාවිතය සීම සහිතයි කෝමරි තවන පොලිති නැනන් ැනස් නැන් ටාපොලින් රිදකින් හලා වශීලි දමකාරක සංයෝග කුප්ිය එක ඇතුල ඉරාවරණය කරනු එතකොට මේ සංයෝග හැම තරම ගමන් කරලා පස තුළ ඉන්න වල්පල රෝග පලිබෝධ මිනාශ කරලදා. එතකොට මේ දම කරන ක්‍රියාව කළ යුත්තය කෙමිකල් පාවිච්චිකන හන්දා බීජ යොදන්න සති දෙහකටවත් පමණ පෙරමෙන. ජපානගේ රටවලත් සුල්ු පරිමානව කරන දෙයක් තිෙනවා මේ උනටන වතුව රංගිහිල්ල තවානට වක්කරපුහ බැක්ටීරයාාවවාද ඉන්නව මැරෙනු. පන්සයි ඒ සුල්ු පරිමානගේ වත්තකට ඉතරම් යෝගගි ක්‍රියාවක්ලි. බැගුන් අපි මොනක්‍රමින් හරි තවාන්පාත්තිය ජීවානුහරණය කළ ගිනි තිබ හුමාලය ඇල්ලුවා හර ජීවානු හරණය කළ ඊළඟට අපි කතාකරන්නඩ යන්න කෝහද තවන් පාත්ති වලට බීජදාාන්නේ කියල් තවන් පාත්ති වලට බීජයේදී. මේදී තවන් මාධ්‍යයේ ප්‍රමාණවත් එතමනයක්ියෙන්ටුව වන බීජදාාන වෙලාවට. ඉළඟට තවන් පාත්යේ මතුපිට ස්තරේ ලෑල්ලක් කරන්ටිකක් හොඳට තද කරනවා. තල කරලා මට්ටම් කරනවා මේකටත්වට ඔන්න මනිස් ලෑල්ලක් වෙදදා ගන්නපුු. බීජදාාලතියන තවාන හොඳට තදරනවා. යෝග්‍ය පරතරය නිදෙමිචුව තියාගෙන තවාන්පාති හරහා පරාන්පාති හරස්සතට මෙ මේ වගේ ඇලි හදාගෙන හදාගෙන යනු ඊළඟට මේ සෑම ඇලියකටම බීජයක් බැගින් දාලා ජීවානු හරතරූ කන මාධ්‍යයෙන් වහනු ඉදකට පිරිස්සු ජල සම්පාදනය කරනවා ුදින් පමණ ැත්තන් පිත්ස්ොරි අවරුදගකින ප්‍රමාණවත් ප්‍රෝහණයක් දක්වවාට පස්සේ අපට මේකෙන් වසන අයිංකරඩ පුල්ලො මෙහෙමක් තියනෙනවාම අුද්ධකින් පමණ අවුරුදු ගානක් අපට මෙතන තියාගණ්ඩ බෑ තවන් පාත්වල බේජදාලා ඒක ප්‍රෝහණය වුණට පස්සේ වසුන අයිං කරලා අප ඒ ස්තිර භූමයේ හිටවන්ඩ ගන්නඩු ජිග කාලයක් තියාගණ්ඩ බෑ මෙෙම ප්‍රෝහණය වුුණට පස්සේ ැඉතින් අරවගේ අපි තවානක් දාලා ඒක පැලන අඩත්වරණ හැටි දන ගන්නටුවුන් අපි තවන් පාත්තිය හැදුව ජීවානු හරණය කලා ලස්සන්ට ලෑල්ලකින් තද කරලා දිගාට ඉරි ගහලා දැව් කරන්න මෙහමයිල ඇතවම අප අ බජේදම ගැනකවත්ධේ මගේ වැඩිය උනන්දුවක්න නන්න කළට අපි මේ තවන් පාත්තිය හරිගස්සනෝ හරි ගැස්ුවට පස්සේ මේ බිජදාන්ඩිපාය තවන් පාත්ති අපි මෙම දිගාතුර තීරවනන් තවන් පාත්තිය ම දිගාතර තීරට තවන්පාත්තිය අපි ලස්සට සකස් කරල ඉවරයි මේක පොඩ්ඩක් තෙත් කරනවා තෙත් කරලා ටිකක් තද කරනවා එතකොට හොදරමන ටික් තද කරනවා ය රූලක්වාගේ ලීක් තියාගෙන මේක නොගැඹුරු ඇලි පිළියල කරනු ඒ නොගැඹුරු ඇලිවලට තමයි අපි බීජ දාන්නේ එක ලීක්චර ලස්සන්ට ක්‍රමාණුකූලෝ මෙම නොගැඹුරු ඇලි හදාගෙන යනවා. හැබයි අපි මේ පේලි හැබැන්ට පාත්තිය පලලතට බික්කතට නෙවෙයි මෙහම පිලි හදන්න නෑ අතර පිරිි සකස් කරන්නේ නෑ මේක වැරදි මේක නම් හරි ඇ මේ අතර පිලි සැකස් කරන්න නඇත්තේ මේ පේරියයක් දිගින් වඩා වැඩි වෙන එතකොට මේ පේලිය යම්තරක රෝගයක් ඇතිවුණුත් එහෙම් ළඟලඟ පැළතියෙන හන්දා ඒක වැඩි පේරියක් පුරා පැතිරෙනු ර්ධනය කරන්න අමාර දේ වගේ රෝග පලි බෝධන තිවනි සතහඋ ගක් ලාටම පාත්තියේ දිගා අතරනතුවූ හරස් සතරු සගස් කර පස තද කරල බරරි වෙලා ඇලිකැල්ලක් තිේල මේ වගේ ඉරියන්දල ඒවාට බීජදාලා වහල අපි ජල සම්පාධනය කරන වසුන්නාදියෝ දලාතට කියය නවෂන මේ තියාගන්න පුලන් කාලයක් තියන ුදු ගනක් තියාගන්න බෑ අපිතනින් පස්ස තවානය අයින් කරගඩුව මෙන තියන අතවාන් කළ නඩත්තුව නිපදවා ගත්ත පැළ ස්ටිරභූමය සිටුවීම දක්වාකට යෝග්‍ය තත් ලබාදවා. මේ අර්ථය කරන එක සාත්‍ය ක්‍රියා වක්තමයි ජලපාලනේ මේ අර්ථේ හොඳින් ඇැත්තං අකණ්ඩව ජල සම්පාධනය කරන එක වැදගත්තෙනවා හැබැයි මේ සපේන ජලයේ කොලිටිය ක ෙවත් ගුණාත් මේ ගැන විශේෂයෙන් සැලකිි මත්වවෙන්න. හත් ගුණාත්මයෙන් යුප්ත දළය තවන් පැළවලට ලබාදුන්නු ඒේ පැළමයන් පවා පුළුව. දෙවනයක පෝෂක සැපීම මේ තවන් පැළවල වැඩීම හිවත් වර්ධනය සඳහා හරියට නැත්තන් නිසි විදිහයට පෝෂක සපේනක අපට වැදගත් වෙනවා. මේ සඳහා අපට එක්කො ශාකය ඒමනැත්තන් තවන් මාධ්‍ය පරීක්ෂාකරපුහම ොන ොන පෝෂ්ට කොච්චර කොච්චර ඕනද කියෙලා හොයාගන්න පුළුවො. ඊළඟට අපි කරන්න මේ ඕනතාවයන් හඳුනවාගෙන ඒවා පියවඩ පෝරදානු. නැතුව සෑම වගාවකට මෙච්චරයික නිශෂිත පොහරමිෂණයක් දාහන්න අමාරමේ වගේ වෙලාවට මොකද පොහොරුල් අධක විදම නිසාන් සපි ඕූනතාවක් තියෙනව නම් විතරක් ඒ මගහැරීයාමට පොහොර යොදනවා. එම විශේෂ වනතාාව ත්නම් ින ෆොස්රස් පොටැසීම මඩඟක් ප හොරදාා පහමත් ඇති වඩාත් යෝග්‍යවෙන් ලමයි මෙතෙදී මේ තවාන් පැළවට ලබා දෙන පොහර තනුක ද්‍රාවණයක් බෝඩට පත් කරලා ශාකපත්‍ර මත රහිනෙක් රාපිට පුළුවන් වෙනවාඩා කාරයක්ක්ෂමෝ පූර භාවිතා කලාවෙෙන්ඩ අපිවා මේේස් නයිල්බඩ්ගේ ද්‍රාවණය වඋනත් අනු ද්‍රාවනයක් බෝට පත් කරලා අපට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩහිට තවන් පැල නඩත්තු කිරීමට ඉළඟට පෝෂක සැපයීම එතකොට අපි සොර කතා කළේ ඊළඟට සෙවන සැපීම මේ කුඩා තවන් පැ අධි සූරයාලෝකට ඔරොත්තු දෙන්නේ නැහැ අනික් අතට ඒවායේ උච්චර්මයතාව හැදිල නහැ අධික උශ්්‍රත්වය ධික සූරිතාපයට ලක්වුණොත් ඒව මේ ඇන්ඩ පුළුව ඉනිසා කුඩා පැළවලට අධි සූරයාලෝක හා උෂ්තත්්‍රි දරාගන්ඩ අපහසු නිසා සෙවන සැපීමක් කරන පොල්ලතු පිදුරු ගෝනි කැකිල්ලවැනි කැකිල්ලක යන්න පරණ අංවර්ගයක් යොදාගන්නු. ඊළඟට පලිබෝධහා රෝගපාලනය දැනගන්න මේ කුඩා පැල ඉතා අධිකව රෝග පලිබෝධ හානියට පාත්‍රී වෙන එනි සායිව වලක් වන්ඩ හොඳ වැඩසට හනක් අවංශ්‍ය වෙනු. මේ ස්දා අකණ්ඩ වෝ වගාව පරීක්ෂා කරලා වඩාත් යෝග්‍ය වන්නේ ක්‍රම ගණුණාවක්කට සම්බන්ධ කරලා තනිපියවරකින් දාගනීමහිවත් ඒකා බද්ධ පලිබෝධපාලන ක්‍රම අනුගමනියයි. ඉලකට පැළ දැඩි කිරීම එකට ඉග්‍රීසියන් කෙනන හාඩනිල පළ දඩිකිරීමට ඉංග්‍රීසියන් කන හාඩ්නනිි කියල. ලබයි ි තවානෙන් බෝකරගත්ත පැළ එකසරේනය ටික ටික ක්‍රමාණුකූලව පියවර වශයෙන් ස්ටිර භූමය පවතන තත්ත්වයන්ට හුරුරනොට අපි පැළ දැඩි කරනවා කියලා. මෙට විශේෂ ලක්ෂණයක්වෙන්න මේ පැළ ටික ටිකි එලි මහනය තින තත්වයන්ට ෙවස්සූරයා ලෝකයට මිරාවරණය කරනවා. හොඳයි. අපි ගෙන කතා කළේ අපි අවසාන පාඩම බෝග සංස්ථාපනය යටතේ හම්මුවන තවන් නඩත්තුහා තවන් විෂ්පාදනය පිළිබඳ. ඒනං අපි මෙම අංක හතර අංක පහ බිම්සැකස මෙහෙවත් උචිත පරිසරයක බෝග සංස්ථාපනය කියන ඒකකය මේ සමඟ නිමා කරනවා මේ වගේ තවත් නව ඒකකයකින් තව පාඩමකින් තව විෂේ මාතෘකාවකින් ඔබ සමග හමුවෙන බලාපොරොත්තුවෙන්. එනම්? Şimdi ne Ay bu var.